සුබ මධ්‍යහනක් හයිටියන් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත එකලොස් දහස් 842 දෙනෙකු සොයන් නිරෝධායනේ රටම අඳුරු නොවන්නට රට පුරාම ඇඳිරි නීතිය දැඩිවම කොරෝනාවට එරෙහි දැඩි නීති ගේන්නයි සජිත් කියද්දී කට වරද්ද ගත්තායයි රාජිතත් ෆොන්සේකාත් කියයි ලක්වාසීන්ටත් ලෝකවාසීන්ටත් සෙත්පතා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයෙන් අද සවස සත්පත්තිනි දේව පූජාවක් ලෝම සලිත කරමින් පැය 24කදී ඉතාලියේ කොරෝනාවෙන් 627ක් මරුට පුද්ගලයන් 11842 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කරමින් පවතින බව යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා ආසාදිතීන් 72 දෙනෙකු මෙවන විට රෝහල්වල ප්‍රතිකාර ලබනවා කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය උපරිම ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටිනවා සියලු දෙනා රට ගැන සිතා මෙම ජාතික ක්‍රියාන්විතයට පූර්ණ සහාය ලබා දීම අත්‍යවශ්‍ය බවද යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ස්වාධීන රූපවාහිනියට ප්‍රකාශ කළා බිය වීමට නොව අවදානය සිටීම පිණිසයි රජය විසින් ඇති කරන ලද නිරෝධායන මධ්‍යස්ථාන මේ වෙනකොට 22ක් දක්වා යනකොස් තිබෙනවා නිරෝධායන මධ්‍යස්ථාන 22 මේ වෙනට 3063 දෙනෙක්ව නිරෝධායනට ලක් කරලා තියෙනවා ඒ 3063 න් 31 දෙනෙකු ඇවිල්ලා රටවල් 14කට අයත් විදේශ ජාතිකයන් වෙනවා මේ අනුව මේ 3063 න් මේ වෙන විට 25 දෙනෙකු නිරෝධායන කටයුතු වලට සම්බන්ධ ගුණගමන් සහ යතර තුලදී කොරෝනා වෛරසය ආසාදින වුණ කට්ටිය මේ 25 දෙනාම වගේ නිරෝධායන මධ්‍යස්ථානට ඇතුළු වෙලා හෝ ඇතුළු වෙලා පැය 24ක් ඇතුළත වගේ තෝරාගෙන පසුව චෙක් කරද්දී ආසාදින ලක්ෂණ බවට පත් වෙලා තියෙන්නේ නැත්නම් මෙහෙ ඇවිල්ලා එකට හදිච්ච කට්ටිය නෙමෙයි මේ රට ඇතුළත මේක ඇතරෙන්න පුළුවන් ඉතුරු කට්ටිය තමයි පිටරට ඉඳලා ආපු කට්ටිය හෝ පිටරට ආපු කට්ටිය පසුකාලීනව අසුරු කරපු කට්ටිය මේ ආකාරයෙන් ආසාදනයේ ලක් වෙච්ච කට්ටිය කනෙක්ට් වෙලා ඒ කට්ටිය ආශ්‍රය කරපු කට්ටිය වගේ හොලා බලා ගත්තම අපි පොදුවේ 11842 දෙනෙකු අපි හඳුනාගෙන තිබෙනවා ඒ 11842 දෙනාටම අපි දැනුම් දීලා තියෙනවා ඒවල් වලට වෙලා ඉන්නේ කියලා ඒ කට්ටිය ඇත්තදම අවංකවම ඒ කට්ටිය නිවෙස් වල වෙලා නිරෝධායන ලක් වෙලා ඉන්නවා ශ්‍රී ලංකා පොලිසිය ඉතාම ඍජුව මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා තව මේ කට්ටියකින් කවුරුත් මේ ආසාදෙන් ලක් වෙලා නැහැ මගහැරිච්ච කට්ටිය තව ඉන්න පුළුවන් රජයේ විසින් පනවන ලද ඇඳිරි නීතිය කුදෙක්ම මේ පැතිර යාමී වැළැක්වීම සඳහාම කරන ලද ක්‍රියාමාර්ගයක් බැවින් හැකි තාක් දුරට නිවෙස් වලට වෙලා ඉන්නයි කියන එකයි අපි ඉල්ලන ඉල්ලීම මේක ව්‍යාප්ත වීමක් වෙනුවෙන් කරන්න වෙනද දාන ඇඳිරි නීතියක් නෙමෙයිනේ ඉතින් කින්දා අමුංගේ ආරක්ෂාව අමුංගේ පවුලේ ආරක්ෂාව සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් ස්වං විනයක් ඇති කරගෙන මේක වැළඳීමේ තියෙන ප්‍රවණතාවය අඩු කරගන්න තියෙන ක්‍රියාවලිය තමයි මේ ඇඳිරි නීතියෙන් කරන්නේ මම හිතනවා රටේ බුද්ධිමත් ජනතාව මේක තේරුම් අරගෙන උදව් කරන්න කියන එකයි රටේ ඉන්න ජනතාවගෙන් ඉල්ලන්න තියෙන්නේ නිරෝධායන ක්‍රියාවලියට අදාළ නීති කඩ කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි පොලිසිය පවසන්නේ එතනහා පොලිසිය විශේෂ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටිනවා නිරන්තරයෙන් අපි මේ ඇඳිරි නීති කඩ කරන්නන්ට එරෙහිව කටයුතු කරනවා තමුගේ නිවසේම රැඳී සිටින්න කියන ආයතනයේ තමයි සෞදුප්පත් අපිට කරන්න තියෙන්නේ. ඔව් මේ අය අත්අඩංගුවට ගැනීම සඳහා ලංකාවේම පොලිස් ස්ථාන 599ක් ආශ්‍රිතව 45000කට ආසන්න පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් මේ රාජකාරි සඳහා යොදවා තිබෙනවා. හිතන්න එපා ඇඳිරි නීතිය ඉවත් වුණා කියලා COVID-19 ඉවත් වෙනවා කියලා. එකට ආයි රවුම් ගහන්න ගිහලා ආයි පිරීලා ගිහලා ඔබ දකින්න ඇති සිංගප්පූරුවේ කීනේ මිනිස්සු කොච්චර දුරින් මීටරයක් දුරින් කිව්වොත් මීටර දෙකක් දුරින් මේගොල්ලෝ ඉන්න පොර කාගෙන යන්නේ හැල්මිටිය තියෙද්දත් අන්නේ සංවරභාවය ඇති කරගෙන අඩිතු කරන්න කියලා තමයි අවසාන වශයෙන් ඉල්ලන්නේ සංචාරක සහ අනෙකුත් වීසා බලපත්‍ර කාණ්ඩ මත දැනට මෙරට රැඳී සිටින විදේශිකයන්ට අපහසුකම් තොරව බැහැර යාම සඳහා අවශ්‍ය සියලු කටයුතු සිදු කරමින් පවතින බව විදේශ සම්මතා අමාත්‍යාංශය සඳහන් කරනවා මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අමාත්‍යාංශ ලේකම් රවිනාත ආර්යසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා
නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන එන විදේශිකයන් සඳහා විශේෂ sannivedana පහසුකම් සැපීමටද තීරණය කර තිබෙනවා. දමදිව වන්දනාවේ ගොස් සිටි තවත් ශ්‍රී ලංකයන් 210 දෙනෙකු ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. ඉන්දියාවේ නවදිල්ලි නුවර සිටයි ඔවුන් දිවයිනට රැගෙන ආවේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL-196 ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළවෙත රැගෙන ආ එම පිරිස නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන යාමට කටයුතු කෙරුණා. ඒ ශ්‍රී ලංකා යුද හමුදාවේද සහාය ඇතිවයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා කෑගල්ල මහරෝහලේ විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙනවා. සිය මාසික වැටුප වැය කරමින් නිරෝධායන මධ්‍යස්ථාන සඳහා නොමිලේ ලබා දීමට මුක ආවරණ නිෂ්පාදනය කරන ගුවන් හමුදා සෙබළුකු පිළිබඳව පොළොන්නරුව ලංකාපුර ප්‍රදේශයෙන් වාර්තා වුණා. HW නාලක නැමැති මෙ මහමුදා සෙබළා නිවාඩු ලබා නිවසට පැමිණ සිටින අවස්ථාවේදී මෙලෙස මුක ආවරණ නිෂ්පාදනය කරන්නේ. ස්වයං නිරෝධායන ලක්වන පුද්ගලයෙකුට නිවසේ හොඳින් වාතාශ්‍රය සහිත වෙනම කාමරයක් ලබා දීම වඩාත් සුදුසු වෙනවා. ඔහු සහ පවුලේ අනෙක් සමාජිකයන් අතර අවම වශයෙන් මීටර 1කවත් දුර ප්‍රමාණයක් සෑම විටකම තබා ගත යුතුයි. වඩාත් යෝග්‍ය වන්නේ නිරෝධායන වෙන පුද්ගලයා වෙනම කාමරයක් භාවිත කිරීමයි. එසේ නොමැති විට ඔහු නාන කාමරය භාවිත කළ පසු එහි ජල කරාම දොර හැඬලද ඇතුළුව නාන කාමරය පිරිසිදු කරගත යුතුයි. අත්‍යවශ්‍ය කටයුත්තකදී හැර කිසිදු බාහිර පුද්ගලයෙකු නිරෝධායන වෙන පුද්ගලයාගේ නිවසට නොයා යුතුයි. නිරෝධායන වෙන පුද්ගලයා සහ නිවසේ අනෙකුත් සමාජිකයන් නිතර සබන් යොදා අත්සෙදීම අත්‍යවශ්‍ය වෙනවා. නොසේදු අත්වලින් ඇස් නාසය සහ මුඛය ස්පර්ශ කිරීමෙන් වැළකිය යුතුයි. ශරීර උෂ්ණත්වයේද දිනකට දෙවරක් පරීක්ෂා කළ යුතුයි. උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාව, උගුරේ වේදනාව, ඇඟපත රුදාව, සෙම්පදිස්ත්‍රා වැනි රෝග ලක්ෂණ ඇතනම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හෝ මාජන සෞඛ්‍ය පරීක්ෂක වෙත වහා දෙනුම් දිය යුතුයි. මුහුණු ආවරණ සහ අත්වැසුම් නැවත නැවත භාවිත නොකර පියන සහිත බඳුනකට බැහැර කර වැළලීම හෝ පිළිස්සීම කළ යුතුයි. නිරෝධායනය කරන පුද්ගලයා භාවිත කරන උපකරණ ඇඳ ඇතිරිලි සහ ඇඳුම් වෙනම සබන් යොදා සෝදාගත යුතු බවයි සෞඛ්‍යංශ අවධාරණය කරන්නේ. ත්‍රස්තවාදීටත් වඩා භයානක කොරෝනා වෛරසය පාලනයට රටවල් රසක්ම මේ වන විටත් ඉතා දැඩි තීරණ ක්‍රියාත්මක කරනවා. සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති චීනයේද නිරෝධායන කටයුතු වලට අකමැති වූ පුද්ගලයන් ආරක්ෂක අංශ යොදවමින් බලත්කාරයෙන් රෝහල්ගත කරේ මෙහි භයානකකම ජනතාව හරිහැටි නොදන්නාකම හේතු වෙනුයි. එවැනි ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල මේ වන විට චීනය අත්විඳිනවා. ප්‍රංශයේ මේ වන විට ජනතාවට ගමන් කිරීම සඳහා අවස්ථාව සලසා දී ඇත්තේ ඔසුහල් සහ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ස්ථානවලට පමණයි. වෙනත් ස්ථානවලට ගමන් කළහොත් යුරෝ 135ක දඩයක් අය කෙරෙනවා. ඒ දල වශයෙන් රුපියල් 27000කට අධික මුදලක්. ප්‍රංශයේ පුද්ගලයෙකුට අත්‍යවශ්‍යම හේතුවක් මත වෙනත් ස්ථානයකට ගමන් කිරීමට සිදු වුවහොත් ඒ සඳහා නියමිත පෝරමයේ පුරවා අවසර ලබා ගත යුතුයි. ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව මේ වන විට සීග්‍රයෙන් වැඩි වෙමින් පවතිනවා. එසේ මේ යන කිසිවෙකුගේ සිරුරු ඥාතීන්ට බාහිර දීමක් සිදු වන්නේ නැති අතර සමූහ ලෙස අවසන් කටයුතු සිදු කරනවා. වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහායි මෙවැනි නීති එම රටවල් ක්‍රියාත්මක කරන්නේ. එමෙන්ම බොහෝ රටවල පුද්ගලයන් එකිනෙකා අතර මීටර 1 දුරක් තබා ගනිමින් කටයුතු කරන ලෙසට නීති පනවා තිබෙනවා. එම නීති කඩකරන්නන්ට එරෙහිව දැඩි දැනුවම් පමුණුවනවා. මෙම භයානක තත්වයෙන් අත් මිදීමට ජනමාධ්‍ය හරහා සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය බවයි වෛද්‍යවරුන් අවධාරණය කරන්නේ. අතින් බලාපොරොත්තු වන්නේ සියලුම දෙනා නිවෙස්වල රැඳී සිටීම ගමන් බිමන් සෑමෙන් වළකීම. අවධාරණය කරනවා බෙහෙවින්ම මෙතනදී මේ කණ්ඩායම් හැටියට ඒකරාශි වීම වෙනත් කටයුතු වල යෙදීම නිවස තුලදී අනුමත කරන්න බෑ පිටස්තරය පැමිණීම හෝ මේ රැඳී සිටින අය අතරින් රෝග ලක්ෂණ මතුවුවොත් කොවිඩ් ආසාදනයයි සැක කර හැකි. වහාම ප්‍රදේශයේ සෞඛ්‍ය අධිකාරී වෙත දැනුම් දෙන්න ඔබට ඔබට අවශ්‍ය ඇම්බියුලන්ස් රථය සකස් කර දෙන්න. එහෙම නැත්නම් ඒ පිළිබඳව ක්‍රියා කරන්න උන් කොරෝනා වෛරසය මැඩපැත්වීමට අදාළ ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ඕස්ට්‍රේලියා රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 105ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් මෙරටට පරිත්‍යාග කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම වෛද්‍ය උපකරණ එම සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාෂියා පෙන්සේ මහත්මිය සෞඛ්‍ය ලේකම් බද්රාණි ජයවර්ධන මහත්මිය වෙත ලබා දුන්නා. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ආධාර තොගය සෞඛ්‍ය සේවා අතිරේක ලේකම් වෛද්‍ය සුනිල්ද අල්විස් මහතා වෙත පරිත්‍යාග කළේ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් වික්ටෝරියා කොක්ලි මහත්මියයි. ඇඳිරි නීතිය කඩකරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය අවධාරණය කරනවා. ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 45 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. ඊයේ සවස 6ට පැන වූ ඇඳිරි නීතිය මෙවන විට දිවයින පුරා ක්‍රියාත්මකයි. ඇඳිරි නීති කාල සීමාව තුළ නිවෙස් තුළ රැඳී සිටමින් නිරෝධායන වැඩපිළිවෙලට සහාය ලබා දෙන ලෙසයි
පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඇඳිරි නීතිය කඩ කරන්නන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස පොලිස් මූලස්ථානය දිවෙනේ සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබෙනවා ඒ අනුව ජංගම මුර සංචාර සහ මාර්ග බාධකද ක්‍රියාත්මකයි මේ අතර ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 45 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා මේ දැක්කම කොහොමද මිනිස්සු යන්නේ කාපු විදාල දෙකේ ඔය මිනිස්සුද කොහමද ගම්පහ ප්‍රදේශයේදී ඇඳිරි නීතිය කඩ කිරීමේ චෝදනාව මත පුද්ගලයන් 25 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. බණ්ඩාරවිල නගරයේදී මත්පැන් පානය කර ක්‍රීඩාංගණයක නිකරුණේ ගැවසුමින් සිටි පුද්ගලයන් 8 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ කාලය තුළදී හබුතලේ නගරයේ ආපන ශාලාවක් විවෘත කර පවත්වාගෙන ගිය පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. තංගල්ල ප්‍රදේශයේදී එක් පුද්ගලයෙකුද කටුනායක ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු සහ කුරුණෑගලදී පුද්ගලයන් 5 දෙනෙකුද ඇඳිරි නීතිය කඩ කිරීමේ චෝදනා මත අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් එම ප්‍රදේශවල අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට කටයුතු ද ඇති බවයි පොලිසිය පවසන්නේ. ඇඳිරි නීති කාලය තුලදී දිවයිනම ආවරණය වන පරිදි රාජකාරී කටයුතු වෙනුවෙන් 45,000කට අධික පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇති බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා. අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් වාර්තා කළ නිලධාරීන්ට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද එම කටයුතු වලට බාධාවක් නොමැති බව පොලිසිය අවධාරණය කරනවා. අධිවේගී මාර්ගවලද ඇඳිරි නීති බලපත් ලබාගෙන ඇති පුද්ගලයන්ට සහ අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් මූරත වාහනවලට ගමන් කිරීමට පහසුකම් පවතිනවා. මේ අතර ඇඳිරි නීතිය මැදේ මැණික් ගැරීම නිරතව සිටි සැකකරුවන් 7 දෙනෙකු හැඩන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා. දේවත්තක නිවාස පෙළියක් පිටපස මැණික් ගැරීම සිදු කර ඇත්තේ අනවසරයෙන් විදුලියද එම ස්ථානයට ලබා ගැනීමෙන් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ. විදේශයන් සිට පැමිණ පොලිසිය ලියාපදිංචි වූ පුද්ගලයන් 482 දෙනෙකු මෙවන විට ගම්පහ දිස්ත්‍රික්කයේ ස්වයන් නිරෝධායනයට එක්ව සිටිනවා. ගම්පහ නගරයේ ඇතුළු සිසු නගරවල මෙවන විට පාළු ස්වභාවයක් ගන්නා බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. කොරෝනා මර්ධනය සඳහා දැඩි නීති ක්‍රියාත්මක කළ යුතු බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමිනුයි ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාද කොරෝනා පිළිබඳ පසුගිය දිනක මාධ්‍ය හමුවකදී පළ කළ අදහස් පිළිබඳ පිළිතුරු ලබා දුන්නා. අපි ආණ්ඩුවටත් සහයෝගය දෙනවා අපි ඔක්කොම එකතු වෙලා මේක රටක් වශයෙන් ජාතියක් වශයෙන් මේකට මුහුණ දෙන්න ඕනේ මේ රෝගය වැළඳීම වැළැක්වීම සඳහා ඊටාත්ම තදබල ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට ඕන රෝග නිවාරණ ඊටාත්ම දැඩි නීති රීති රෙගුලාසි ක්‍රියාත්මක කරලා නිරෝධායන වැඩසටහන් විධිමත්ව ක්‍රියාත්මක කරන්නට ඕන ඔබතුමාගේ මාධ්‍ය හමුවේදී පැහැදිලිවම කියන ඔබතුමා 10 දෙනෙක් සහ 25 දෙනෙක් රෝගීන් බවට පත් වෙලා දෙනකල් දැන් ඔබතුමාට ඕනේ මගෙන් මේ ප්‍රකාශය අරගෙන ඒක දෙන්නද රජයට ඒක කියන්නකෝ මට තේරෙනවානේ මේ මමත් අවුරුදු 40ක් මේ කතාව මේ දේශපාලනය කරපු කෙනෙක්නේ හොඳේ මට හැරෙනකොට තේරෙනවා කොහටද හැරෙන්නේ කියලා හොඳේ මේ අපි ඉගෙන ගන්න දේශපාලනය කරේ නැහැ හොඳේ ඔయిత වඩා කට්ටිය අපි හම්බෙලා තියෙනවා මම නෙවෙයි තමුන්නාංශ ඉස්සලා සිංහල තේරුම් ගන්න මම කියපු එක නෙවෙයි කිව්වේ එදා එක්තරා මේක උදේ පත්තර පිටු කියවගෙන තමයි උඩ පැන පැන කියන්නේ මේ අපිවත් අත්තරංගොට දැන් අද මාධ්‍ය වේදීන් තමයි මේ මිනිස් දඩේමට ආරම්භ කළ තියෙන්නේ කාගෙන් හරි කටේ වචනයක් හරි වර්ධුණොත් කොරෝනා මර්ධනයට ගන්න උනන්දුවට වඩා වැඩි වේගයකින් වැඩි බලයක් රොදලා පොලිසියේ වැඩි ශක්තියක් රොදවලා ඒ වගේ කට්ටියට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම වැනි දේවල් වලට ප්‍රමුඛත්වය දෙනවා අපි දැන් සාමාන්‍ය පුරවැසියෝ අපිට නිල ආරංචි මාර්ග මොනවද ලැබෙන්නේ නැහැ එතකොට අපි Facebook එකෙන් එක එක්කෙනා ජනතාව කතා කරන දේවල් වලින් ජනතාව අතර වෙන කතා වලින් තමයි අපි යම් යම් දේ විශ්වාස කරන්නේ ඒ තැන්වලදී තමයි ආරංචිය ගෙනල්ලා එක්කෙනෙක් මට දුරකථනයකුත් පෙන්නුවා Facebook එකේ තියෙන තුන්දෙනා මිය ගිහිල්ලා කියලා මම අර තුන්දෙනා මිය ගියපු කතාව කිව්වා ශ්‍රී ලංකා වාසී හා ලෝක වාසී ජනතාවට සෙත් ප්‍රාර්ථනා කරමින් ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ මෙහෙවීමෙන් සත්පත්තිනි පූජාව නවගමුව සත්පත්තිනි දේවාලයේදී අද සවස 5:30ට පැවැත්වෙනවා. කොරෝනා රෝගය ලොවෙන් තුරන් කිරීම අරමුණු කරගනිමිනුයි සත්පත්තිනි පූජාව පැවැත්වෙන්නේ. බාහිර ජන සහභාගීත්වයකින් තොරව සත්පත්තිනි පූජාව පැවැත්වීමට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. පත්තිනි දේව ප්‍රතිමාව විවර කරන මොහොතේදී
තම නිවෙස් තුලදීම ලක්වාසී සැමට හා ලෝකවාසීන්ටද සුවයපතා පඳුරක් ගැටගසා බහර වීමටද සමස්ත රටවැසියන්ට අවස්ථාව සැලසෙනවා රෝග පීඩා බියෙන් ජනතාව මුදාගෙන රටටත් ලොවටත් සෙත් ප්‍රාර්ථනා කිරීම සත්පත්තිනි පූජාවේ අරමුණයි සත්පත්තිනි පූජාව අද පස්වරු 5:30ට සජීව ලෙස ස්වාධීන රූපවාහිනිය ලක්කඩ ගුවන්විදුලිය වසන්තම් ටීවී හා වසන්තම් FM ඔස්සේ ලෝකවාසී ජනතාවට නැරඹීමට හා ශ්‍රවණය කිරීමට කටයුතු යොදා තිබෙනවා බැංකු ණය අය කිරීම මාස 6කට අත්හිටවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජයේගත් තීන්දුව අනිද්දා සිට ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරම මහතා පවසනවා ඇන්දිරිනීතිය පැනවීමට පෙර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කොරෝනා මර්ධන කමිටු රැස්වීමට එක්වමින් මේ මහතා මේ බව කියා සිටියා මේ තීන්දුව ගත්තේ ණය තියෙන ඉහළ ව්‍යාපාරිකයන්ට විතරක් නෙමෙයි පෙරපාසල පවා වැහිම නිසා පෙරපාසල් පාලක ආරම්භතර කියලා තියෙනවා කුඩා ව්‍යාපාරිකයා උදාහරණයක් විතර චෙක්ස් ටික යනවා බැංකුවට සල්ලිනේ ඒ සියල්ල සැලකිල්ලට අරගෙන තමයි ලොකු මේ ග්‍රේස් පීරියඩ්ක් දීලා තියෙන්නේ ඉතින් ජනතුමාගේ බැංකුව සංවිධිය ගනිපු තීන්දුවක් හැබැයි අපි පුරවැසියෝ විතර තේරුම් ගන්නට ඕනේ මේ තීන්දුව පහළ බැංකුවට ගලාගෙන ඉන්න දින කීපයක කාලයක් ගත වෙයි ඒ අතරේ මුළු රාජ්‍යංශය නිවාඩු දුන්නා ලබන සඳ විතර යනකොට මේක සක්‍රිය වෙයි කියලා අපි විශ්වාස කරනවා अपे जनबल पक्ष महामतिवरणेट दिपत्ल नामयोजना किहिप्याक प्रतिक्षेप वीम संबंधेन अधिकरण क्रियामार्ग गणीमट अपेक्षा करण बाव हिटपू पार्लिमेंतु मंत्री पूज्य अतुरली रतन स्वामी हंसे पवसन वा कोलंब पवति माध्य हमुक दीव हंसे मे बाव संधान कला දිස්ත්‍රික්ක තුනක අපිට දැනුම් දීලා තිනවා ප්‍රතික්ෂේප වුණ බව තවත් දිස්ත්‍රික්කක ප්‍රශ්නයක් තියෙනවා තාම ඒක සාකච්ඡා වීම පවතිනවා කුරුණෑගල දිස්ත්‍රික්ක ඥානසාර ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් අපි ඉදිරිපත් වුණේ කොළඹ දිස්ත්‍රික්කේ අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ මූලිකත්වයෙන් අපි ඉදිරිපත් වුණේ අධිකරණමය ක්‍රියාවලියකින් අපි පිහිට පදන්නත් බලාපොරොත්තු වෙනවා තවත් විකල්ප ගණනාවක් අපි තෝරගෙන තිනවා ස්වාධීන කණ්ඩායම් බදාගෙන අහිමි වෙච්ච ප්‍රධාන දිස්ත්‍රික්ක දෙකේ කොහොමද අපි මැතිවරණ කටයුතු කරන්න කියලා ඒ වගේම නීතිමය වශයෙන් අපි උත්තර හොයන්න බලාපොරොත්තු වෙනවා समाज मध्य जाला उसे संसरणे वो दरियक अपयोजने किरी में सिद्ध संबंधिन अतरंगोटगत प्रधान सहकारु राक्षित बंधनागार गत किरुणा දරියක අපයෝජනයට ලක් කිරීමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙම වීඩියෝවට අදාළ සැකකරු ආණ්ඩියම්බලම ප්‍රදේශයේදී පොලිසිය තනංගුවට ගත්තා. සැකකරු 36 හැවිරිදීම ප්‍රදේශයේම පදිංචි කරුවෙක්. ඔහු අදාළ දරියගේ ඥාතියෙකු බවයි හෙළි වුණේ. මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු සඳහා අදාළ දරිය ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත රැගෙනු ලැබුවා. මේ අතර අදාළ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදුව අප්‍රේල් මාස 3 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. එත් සමගින් 19 මධ්‍යහන පුවත් විකාශය නිමවට පත්වනවා සුබ දවසක් www.itnnews.lk